බිලියන ගණනක් සත්වයින්ගේ ජීවිතවලට හානි පමුණුවමින් නැවත යථා තත්ත්වයට පත් කළ නොහැකි සමුද්‍රීය දූෂණයක් කරමින් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකා බටහිර මුහුදු තීරයේ කොළඹ ජාත්‍යන්තර වරාය ආසන්නයේදී ගිනි ගැනීමට ලක් වුණා. COVID-19 වසංගත තත්ත්වය හමුවේ මුළු ලෝකයේම පැත්වී ඇති අර්බුදයත් සමග දකුණු ආසියාවේ කුඩා දූපතක් මුහුණ දුන් මෙම විපත ශ්‍රී ලංකා රජය කබලෙන් ලිපට වැටීමක් බව බොහෝ විද්වතුන්ගේ මතයයි. වසංගතයෙන් පසු සංචාරක කර්මාන්තය නගා සිටුවීම තුළින් රට මේවන විට මුහුණ පා ඇති තත්ත්වයට යම් සහනයක් ලබා ගැනීමට අපේක්ෂා කළත් මෙම අර්බුදය හමුවේ වෙරළ තීරය විෂ ද්‍රව්‍ය වලින් දූෂණය වීම නිසා එම අවස්ථාවටද බාධා පැමිණෙන බව පෙනෙන්නට තිබෙනවා. නමුත් මෙහි විමසිය යුතු කරුණ නම් මෙම ගැටලුව වළක්වා ගැනීමට අවස්ථාව තිබියදී එය මගහරවා ගැනීමට ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක නොවුනාද යන්නයි. මෙම චෝදනාව ඉතා බරපතල නිසා කරුණු සලකා බැලීමෙන් තොරව විනිශ්චයක් සිදු කිරීම බුද්ධිමත් නොවේ. එක්ස්ප්‍රස් පර්ල් සිංගප්පූරුවේ ලියාපදිංචි කළ නෞකාවකි. මෙය මීටර් 186ක් පමණ දිගින් යුක්ත වන අතර එහි අයිතිය ඇත්තේ ලොව විශාලතම නැව් සමාගමක් වන එක්ස්ප්‍රස් ෆීඩර්ස් සතුවය. චීන සමාගමක් විසින් නිපදවා ඇති මෙම නෞකාව අදාළ සමාගමට බාර වූයේ පසුගිය පෙබරවාරි මාසයේදී. මෙම නෞකාව මාස 3ක තම කෙටි සේවා කාලය තුළ එක්සත් අරාබි එමිරාජ්‍ය, කටාර්, ඉන්දියාව, ශ්‍රී ලංකාව, මැලේසියාව යන රටවල් අතර භාණ්ඩ ප්‍රවාහනයේ යොදවා තිබූ අතර මෙම විනාශයට මුහුණ දීමට පෙර මාර්තු 17 සහ අප්‍රේල් 18 යන දිනයන්වල කොළඹ වරායටද පැමිණ තිබෙනවා. නෞකාව මැයි 2 දින ඉන්දියාවේ හසීරා වරායෙන් පිටත් වන විට එහි බහලුම් 1480ක් සහ නයිට්‍රික් ඇසිඩ් ටොන් 25ක් එවැගේම තවත් රසායනික ද්‍රව්‍ය මෙහි ඇතුළත් වූ බව සඳහන් වෙනවා. ගමන අතරතුරදී නයිට්‍රික් ඇසිඩ් කාන්දු වන බහුලුම නෞකාවේ කාර්ය මණ්ඩලය විසින් සොයාගෙන ඇති අතර එය ඉවත් කර ගැනීමට හෝ පිළිසකර කර ගැනීමට නැවත පැමිණීමට ඉන්දියාවේ හසීරා වරායෙන් සහ කටාර් රාජ්‍යයේ හමාඩ් වරායෙන් අවසර ඉල්ලා තිබෙනවා. නමුත් මෙම කාරණේ පිළිබඳ එම වරායන් සතුව විශේෂඥ දැනුම නොමැති වීම නිසා නැවෙහි පැමිණීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. මේ නිසා නෞකාවේ කාර්ය මණ්ඩලය තීරණය කර ඇත්තේ කොළඹ වරායට පැමිණීමටයි. මේ අනුව මැයි මාස 19 වන දින රාත්‍රිය වන විට නෞකාව කොළඹ වරායට පැමිණ කොළඹ වරායෙන් පිටත නැංගුරම්ලා තිබෙනවා. නමුත් මේ වන විටත් නැව් කාර්ය මණ්ඩලය විසින් මෙම ඇසිඩ් කාන්දුව පිළිබඳ වරාය දැනුවත් කර නොතිබූ බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහන් කරනවා. තවද කොළඹ වරාය පවසන්නේ පසු දින ඇති වූ තත්ත්වයෙන් පසුව ඔවුන්ව ඒ පිළිබඳව දැනුවත් කළ බවත් ඉන්පසුව ඔවුන් වහාම ගින්න නිවා දැමීමටත් නැවෙහි කාර්ය මණ්ඩලය එයින් ඉවත් කර ගැනීමටත් මෙහෙයුම් දියත් කළ බවයි. කොළඹ වරායට නාවික සැතපුම් 9 මාරක් පමණ දුරින් ඇති වූ මෙම ගින්න නැවෙහි ඇති ද්‍රව්‍ය නිසා එම දිනයන්හි පැවති දැඩි සුළං සහිත කාලගුණික තත්වය නිසා පාලනය කිරීමට අපහසු වී තිබුණා. ඇසිඩ් කාන්දුව නැව ගිනි ගැනීමට මූලික හේතුව වුණත් නැව මෙලෙස විනාශ වීම දක්වා ගිනි ගැනීමකට හේතුව එයමද යන්න සොයා බැලීමට පූර්ණ පරීක්ෂණයක් සිදු කළ යුතු බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහන් කරනවා. මැයි 25 වන දිනේදී නැවෙහි විශාල පිපිරීමක් සිදු වී ඇති අතර නැවෙහි කාර්ය මණ්ඩලය එයින් ඉවත් කර ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් වුණා. නමුත් ඉහත පිපිරීම නිසා නැවෙහි ඇති බහලුම් මුහුදට වැටීමට ලක් වූ අතර එම බහලුම් තුල ඌ ද්‍රව්‍ය වලින් ශ්‍රී ලංකාවේ වයඹ බස්නාහිර සහ දකුණු සාගර කලාපයේද එම වෙරළ තීරයේද දැඩි ලෙස දූෂණයට ලක් වුණා. ගැටලුව නම් ගින්න මැඩ පැවැත්වීම කෙසේ වෙතත් මෙවන් පරිසර විනාශයක් වළක්වා ගැනීමට ශ්‍රී ලංකා රජයට අවස්ථාව තිබුණාද නැද්ද යන්නයි. මේවන විට ශ්‍රී ලංකා රජය විසින් නැව් සමාගමට නඩු පවරා තිබෙනවා. නමුත් වගකිව යුත්තෝ කවුරුන්ද? මේසා විශාල විනාශයක් බිලියන ගණනක වන්දියකින් පිරිමැසිය හැකිද? එම වන්දි මුදල් ලැබුණහොත් ඒවා නිසි ලෙස පාලකයන් විසින් වියදම් කරාවිද යන කාරණා පිළිබඳව ශ්‍රී ලංකීය පුරවැසියන් ලෙස අපට අනිවාර්යෙන් අවධානයෙන් බලා සිටීම කළ යුතුම දෙයකි. අප තේරුම් ගත යුතු තවත් දෙයක් ඇත. ඒ හිතාමතා සිදු කරන කිසිම පරිසර විනාශයකට මිහිමවගේ ශාපයෙන් ගැලවීමට මනුෂ්‍ය වර්ගයාට නොහැකි වන බවයි.